මම මුලින්ම ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ ජනාධිපතිතුමා පසුගිය දවසේ එක්සත් ජාතීන්ගේ සමුළු අමතලා ඒ ගිහිල්ලා අමතලා කරපු කතාව තුල දැන් හරි කනගාටුවක් දැනෙනවා මට සහ කලකිරීමක් දැනෙනවා එතුමා සෞභාගී දැක්ම පැහැදිලිවම ඒ ලියවිලා තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීමට එහි ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීමට එතුමා කැප වෙන බව එසේ කියත් ලියා සඳහන්ව තිබියදී එතුමා වචනයක් කතා කළේ නැහැ මොකද එතුමාට ලැබිච්ච අනගි අවස්ථාවක් ඒක මොකද අපේ රටේ අද වෙනකොට දේශීය ප්‍රතිකාර ඉතාමත්ම දැන් හොඳ දැන් යම් කිසි දෙයක රැල්ලක් වගේ තියෙනවා මිනිස්සු මේ බීතියට පත් වෙලා කර කියා ගන්න දෙයක් නැතිව මිනිස්සු දැන් අපි සිංහල බේත් බඩු කඩේකට ගියොත් ඔය දේශීය ප්‍රතිකාර බොහෝ විට ඉවරයි. ඒ කියන්නේ අවශ්‍ය කරන ඔය සුදු ලුණු රතු ලුණු කහ ටික පවා මොහරි අමාරි හොයාගන්න. සුදු ලුණු ඒ වගේ දේවල් ඒ වගේ සරල දේවල් කොත්තමල්ලි ඒවා පවා මිනිස්සු මොකද මිනිස්සු ඒවා පාවිච්චි කරනවා. ඒවා බටහිර වෛද්‍යවරුම සමහර දෙනෙක් මේවායි තියෙන අගය ගැන කියනවා. එසේ තිබියදී ඉතින් අපි දන්නවා ආයුර්වේදයේ සූත්‍ර කමිටුවෙන්ම අනුමත වෙච්ච ප්‍රතිකාර 15කට වඩා තියෙනවා. මේක මේ දේශීය වෛද්‍ය මේ තුමා පිසිරි ජයකුඩි මහත්මයා පාර්ලිමේන්තුවේ පැහැදිලිවම කිව්වා. ඉතින් එහෙම තියෙද්දී දැනටමත් ලොකු සටනකින් පස්සේ මේ බටේර වෛද්‍යවරුන්ගේ අධිකාරී බලයේ යට යටත් වෙලා හිර වෙලා තිබිලා අවුරුදු 1.5ක් වගේ ගත වෙලා යන්තම් මම පහුගිය මාස දෙක වගේ කලින් ආයුර්වේද රෝහල් පහක මම දන්නා තරමින් නාවින්න තව තලව කැලේ ඒ වගේ තැන් කීපයක පහක රූපවිද රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අවස්ථාව ලැබුණා. දැන් මේ සම්බන්ධයෙන් දැන් ඒ ප්‍රතිකාර කරපු එතනත් ඇමරිතුමා පාර්ලිමේන්තුවට දැන්නුවා ඒ කරපු සියලුම රෝගීන් ඒ එතන ලැබුණු සියලුම රෝගීන් සම්පූර්ණයෙන්ම සුව වෙලා ගියා කෙටි කාලයක් තුළ. ඒ වගේම දැනටත් මට ඊයේ අවස්ථාව ලැබුණා මේ එක්තරා නාලිකාවක තියෙන ප්‍රසිද්ධ වැඩසටහනක් සහභාගී වෙන්න ඒ පෑය දෙකක් පුරත් වැඩසටහනක් ඒකෙදී ඇවිල්ලා හිටියා ඒ නාවින්නේ කොවිඩ් ප්‍රතිකාර අංශය බාරව ඉන්න වෛද්‍යවරයා වෛද්‍ය හේවාගමගේ මහත්මයා එතුමා කිව්වා මේ දැනටත් 60 රෝගීන් 62 දෙනෙක් ඉන්නවා තවත් ඉඩ තියෙනවා තවත් රෝගීන් 40කට විතර ඉඩ තියෙනවා රෝගීන් 62 දෙනෙක් දැනට ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා ඒ වගේම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒ වැඩසටහන මෙහෙවන පුද්ගලයා ප්‍රශ්නයක් ඇහුවා මේ අය එන්නේ සුව කැමැත්තෙන් දෙන්නේ ඒක එතුමා පැහැදිලිව කිව්වා නැහැ ඒක අපි එහෙම සුව කැමැත්තෙන් එන්න බෑ මේ ඒගොල්ලෝ අපිට යොමු කරන්නේ බටහිර වෛද්‍යවරු විසින් ඒ අදාළ ප්‍රදේශයේ වෛද්‍ය අධිකාරීන් විසින් තමයි එවන්නේ. එතකොට මෙතන මේ පැහැදිලි බොරුවක් දැන් මෙතන එළිවෙනවා. එතනින් මට ඒකෙන් දැන් මට වැදගත් වෙන්නේ අපි මමත් බැලන්තුඩා මහත්මයා තවත් අපේ දේශීය වෛද්‍යවරයෙකුත් ගිහිල්ලා තව හේවාගමගේ මහත්තයත් ආවා. අපි මේ ගිහිල්ලා මේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළා. මොකද මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා මේ බේජින් ඩික්ලරේෂන් කියලා. ඒක මේ පැහැදිලිව කියලා තියෙනවා දේශීය පාරම්පරික අවුරුදු දහස් ගාණක් වගේ පැවතිච්ච ප්‍රතිකාර ආය පරීක්ෂණවලට ලක් කර කර ඉන්න ඕනේ නැහැ ඒවා භාවිතා කිරීමේ පුළුවන් මිනිස්සු පිළිගලෙන්ට ඕන නම් කැමැති අයට ඒ ප්‍රතිකාර භාවිතා කිරීමේ අයිතිය තියෙනවා කියන එක. ඒක මේ එහෙම තියෙද්දි මේගොල්ලෝ අර නිරෝධායන පනතම ගැන සුද්ධ 1800 ගණන් වල ඉදිරිපත් කරපු පනතක් 900 ගණන් මුල් කාලේ දුක ඉදිරිපත් කරපු පනතක් තියෙනවා. ඒ ඔය පනත තමයි ආය එලීට අරගෙන නිරෝධායන පනත කියලා අරගෙන දේශීය බටහිර වෛද්‍යවරුන්ට පමණක් මේ අධිකාරි බලය පැවරීම. එන්ට්‍රා කොවිඩ් රෝගී කාවොත් ඒකට මම කැමැති වුණත් එයාට යන්න බෑ දේශීය වෛද්‍යවරයෙකු ආයුර්වේද රෝහලකට. එයා මේ බටහිර වෛද්‍යවරු ඒ රෝහලකටම තමයි යන්න ඕනේ. එතකොට ඒකට අපි අභියෝග කරලා අපි පැමිණිල්ලක් කළා. මේ ඒ පැමිණිල්ලට උත්තර අපිට වැඳලා තිබුණා මේ 7 වෙනි මාසේ, කියන්නේ ජූලි මාසේ අපිට උත්තරේ වල තිබුණා මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාම එතුමා ඒකේ පැහැදිලිව කියනවා මාගා තියෙන්නේ මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උත්තරේ එතුමා පැහැදිලිව ඒක ඉංග්‍රීසියෙන් එවලා තියෙන්නේ This refers to a letter dated 10/5/2021 කියන 5 වෙනි මාසේ යව්වකට මාස දෙකක් ගිහලා නැහැ උත්තරේ වන්නේ 7 වෙනි මාසේ කොහොම හරි එවලා කියනවා The Ministry of Health has not banned Sri Lankan seeking Ayurvedic treatment In Sri Lanka a person is free to seek any medical treatment method of one's choice then meka sampurna binda watenawa ara ee e covid me anshe bara vaidya me aayurveda vaidya thuma kiwa kathawen me nidahase leddunta inna kemathi tamunge kemath anu enda bæ ethin me ai boru kiyanne me raje me vaidya adhikariin janathawata boru kiyenawa
දැන් රජයේ නිලධාරියුනුත් බොරු කියනවා දැන් මෑතක දැන් අපි මේ මේ සම්බන්ධයෙන් අපි නීතිමය කටයුතු කරන්න පෙළඹුණා අපි මේ සම් මේ ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමයි අයිති වෙනුවෙන් කරපු පැමිණිල්ල ඊට පස්සේ අපි තව පැමිණිල්ලක් කළා මේගොල්ලෝ බලෙන් එන්නත් ගහන්න හදනකොට බලෙන් බලහත්කාරයෙන් එන්නත් කරන්න හදනකොට අපි පැමිණිල්ලක් කළා ආයසරයක් ගිහිල්ලා මමත් බැලන්තුඩා මහත්තයාත් තවත් දේශීය වෛද්‍යවරයෙකුත් මේ අපි ගිහිල්ලා පැමිණිලි කළා අපිට ඒක අපේ විවස්ථාව උල්ලංඝනය කිරීමක් ජාත්‍යන්තර අර නියුරම්බර්ග් කෝඩ් කියලා තියෙනවා ඒ ජාත්‍යන්තර ප්‍රඥප්තියන් උල්ලංඝනය කිරීමක් කියලා. ඒ කෙනෙකුට කැමති නම් විතරයි තමුන්ට කැමති ප්‍රතිකාරයක් ලබා ගැනීම හෝ නොගැනීමේ අයිතිය තියෙනවා. ඒකටත් අපිට තාමත් උත්තර නැහැ. එසේ තිබියදී දැන් අපි දන්නවා රජයේ මේ මාධ්‍ය ප්‍රකාශක මොහන් සමරනායක මහත්මයාගේ අසනින් ලිපියක් ඒක යොමු කරලා තියෙනවා ආයතන වලට මේ සැප්තැම්බර් මාසයේ දිනයක් දීලා යොමු කරලා තිබුණා ඒ දිනයට කලින් මේ මේ මේවා එන්නත් දෙකම ලබාගෙන නොතිබුණොත් ඒ ආයතන වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම හමුදාපතිතුමත් එහෙම කියලා තිබුණා. එතකොට මේ රජයේ නිල දෙන්නදhari ඉන්නේ. දැන් හමුදාපති ඕක කියන්නේ හමුදාපති හැටියට නෙමෙයි. එතුමා ඒක කියන්නේ කොවිඩ් ජනාධිපති කාර්ය සාධන බලකාය ප්‍රධානිය හැටියට. එතකොට මේවා නිල ප්‍රකාශ රජයේ. එතන එහෙම අපි මේ මේ ගැන පැමිණිලි කලයින් පස්සේ තමයි මේගොල්ලෝ පොඩ්ඩක් කලබල වෙලා වගේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දොස්තර වෛද්‍ය හේරත් මහත්මයා වෛද්‍ය හේරත් මහත්මයා මේ හේමන්ත හේරත් එතුමා කිව්වා මාධ්‍යයට ඇවිල්ලා පැහැදිලිවම අපි කාටවත් බලෙන් එන්නත් කරන්නේ නැහැ කියලා. ඒ වගේම හමුදාපතිතුමාත් පස්සේ දවසක කිව්වා බලෙන් එන්නත් කරන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා ගම්වලට යනවා හමුදා වාහන පොලිස් වාහන ගිහිල්ලා ප්‍රකාශ කරනවා මේ මිනිසුන්ට එන්නත් ලබා ගන්න නැති අය වහම එන්නත් ලබා ගන්නද කියලා බල කරනවා. ඒතර මිනිස්සු අසරණ මිනිස්සු දන්නේ නැහැ මේ මේ නීතිය. ඒතර අපි මේ අපි අපිට හැකි පමණින් අපිට මාධ්‍ය වලින් ලැබෙන්නේ නැහැ වැඩි ප්‍රචාරයක්. මේ අපි කියලා තියෙනවා අපි යම් පමණ වලින් ප්‍රචාරය යවලා තියෙනවා අපි අපි එකතු වෙලා ඉන්නවා නීතිඥ මහත්වරු එතුමන්ලාව අපි එතුමන්ලා හරහා ඒ කවුරු හරි ලියුමක් එවනවා නම් ලිපියක් එහෙම වෙනවා ලිපියක් ලිඛිතව අපි ඒ අභියෝග කරනවා ඒ ආයතනයේ ප්‍රධානියාට මොන නීති යටතේද ඔබතුමා මේක කරන්න කියලා. අපි ඒ අපි කටයුතු කරනවා. නමුත් ඕක මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා බයෙ ගිහිල්ලා ගහ ගන්නවා. අනිත් එක මේ දරුවන්ට එන්නත් කිරීම දැන් ඒ විතර නෙමෙයි එංගලන්තේ මා ළඟ තියෙනවා මේ අන්තර්ජාලයේ තිබිච්ච මේ එංගලන්තේ සෞඛ්‍ය ඇමතිතුමා කෙලින්ම කියලා තියෙනවා UK මිනිස්ටර් හෙල්ත් මිනිස්ටර් says government will not introduce covid vaccine passports. මොකද ලොකු විරෝධතාවක් ඒ රටේ පැන නැග්ගා. ඒතර සෞඛ්‍ය උන්වහන්සේ තීරණය කරලා තියෙනවා එංගලන්තේ වැක්සින් පාස්පෝර්ට් කියන්නේ මේ වැක්සින් එන්නත් අනිවාර්ය කරන ඒ මේ මේ ඒවා දෙන්නේ නැහැ ලබා දෙන්නේ නැහැ. ඒක ලොක්ඩවුන් උත් නවත්වයි කියලා තියෙනවා නත්තලට ඉස්සරින්. දැන් අපේ මොකද වෙන්නේ? අපේ දිගින් දිගටම මේ වෛද්‍යවරු බලපෑම් කරනවා තව තවත් ලොක්ඩවුන් කරන රට මේ ආර්ථික අගාධයේ ඉන්න වෙලාවෙත්. ඒ රටවල යුරෝපයේ මේ තරම් දැන් යුරෝපයේ නැවතත් රැල්ලක් නැගෙමින් තියෙනවා. මේ එන්නතු ගහලා තියෙද්දි එහෙම තියෙද්දි පාසල් පටන් අරන් යුරෝපයේ සියලු පාසල් පටන් අරන් ඒගොල්ලෝ දැනගත්තා ඔන්ලයින් ක්‍රමයට ගියත් ඔන්ලයින් ක්‍රමය තුල ළමයින්ට වෙනත් ප්‍රශ්න ඇති වෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න, මානසික ප්‍රශ්න ඒ වගේ දේවල් ඇති වෙන නිසා ඒගොල්ලෝ ඒ බාධක මැද්දේ පාසල් පටන් අරන් තියෙනවා. අපේ රටේ තාමත් පාසල්වත් පටන් අරන්නේ නැහැ. මේ ඒ විතර නෙමෙයි දරුවන්ට මේ එන්නත් දෙන්න කියලා බලපෑම් කරමින් පවතිනවා. ඒක පැහැදිලිව අපේම ඉන්න වෛරස් විශේෂඥයෙක් වන මහාචාර්ය තිසිවිතාරණ මහත්මයාත් කියලා දෙනවා තරුණ අයට ගහන්න කල මං වෙන්න එපා කියන එක. ඒවා කිසි දෙයක් අහන්නේ නැහැ. ඉතාමත්ම හිතුවක්කාර විදියට මේ කටයුතු කරගෙන යනවා. ඔව් ඒකට එන්නත් කාඩ් පතක් නිකුත් කරන්න දැන් මම එංගලන්තේ කියනවා එහෙම එන්නත් කාඩ් පත් නිකුත් කරන්නේ නැහැ ඒගොල්ලෝ කියලා. මේ බට යුරෝපේවත් කරන්නේ නැති දේවල් කරන්න ඇමරිකාවෙත් ගොඩාක් ප්‍රාන්තවල එහෙම කරන්න හදන ඒවා විරෝධතා පළ වෙනවා. බයිඩන්ට විරුද්ධව ලොකු දැන් ජෝ බයිඩන්ගේ ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය ඉතාමත්ම පහතර වැටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මට මේ මම බලන්න දැන් තොරතුරු තියෙනවා ඉන්දියාවේ ඔයගලන්ට මතක ඇති මේ මලමිනි පෙන්න මේ පෙන්වා මේ ඇත්තම ඉන්දියාවේ කොච්චර නරක අතර හැරුණාද කිව්වොත් ඒ උපරිම අවස්ථාවේදී දෛනික රෝගීන් 400,000 පෙන්නා 400,000 25,000ක් වුණා දෛනික මරණ 5,015ක් වුණා 5,000 පෙන්න මරණ දෛනිකව එහෙම තියෙද්දි මාස දෙකක් ඇතුළත ඒ උපරිම වෙලා මාස දෙකක් ඇතුළත බැස්ස මරණ සංඛ්‍යාව මරණ 300 400 අතර ගානකට බැස්සා 35,000කට බැස්සා දෛනික රෝගීන්. එතකොට මේක බැස්සේ එන්නත් ගහලාද? අදටත් ඉන්දියාව අපිට වඩා ගොඩක් පස්සෙන් ඉන්නේ එන්නත් වලින්. ඉන්දියානු මේ ජනතාවගෙන් 22ක් හෝ 27ක් වගේ ගාණක් තමයි 30ට අඩුයි. එන්නත් කරලා තියෙනවා. ලංකාව 50%ට දලං කරලා තියෙනවා. හෝ 50 පහු කරලා තියෙනවා. එහෙම තියෙද්දි ඒකට මේකට කියන්න බෑනේ එන්නත් නිසායි කියලා මේ. ඉතාල පැහැදිලි.
අපිට සාක්ෂි ලැබෙමින් පවතිනවා විශේෂයෙන්ම ගුජරාටයේ මට සාක්ෂි තියෙනවා මෝඩි මහත්මයාගේ අගමැතිතුමාගේ ප්‍රාන්තය ඒකේ දේශීය ප්‍රතිකාරත් ආයුර්වේද ප්‍රතිකාරත් බටේර ප්‍රතිකාරත් ඒක අනුකලිතව ඉන්ටග්‍රේටඩ් දෙකම සමානව පාවිච්චි කරන අද නවින්නේ ඒ වගේ රෝහල්වල වෙන්න වගේ අපි කිව්වේ ඕක දැන් අපේ බටේර වෛද්‍යවරුම ඉල්ලලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු ડોක්ටර් හැරිස් පතිරගේ වගේ අය ජනාධිපතිතුමාට ලියලා තිනවා සියලු ප්‍රතිකාර රෝහල්වල සෑම ප්‍රතිකාර රෝහල්වලම දේශීය ප්‍රතිකාරත් ලබා දෙන්න ඒක වෛද්‍ය චන්න පෙරේරා අර උණ රෝහලේ වෝහාරක වෛද්‍ය විශේෂඥතුමා කිව්වා මිනි 100කට වඩා කපලා ඉවරලා යකි වේ ආක්‍රිෂණය කරලා අනේ මේ නිමෝනියා තත්ත්වෙට ගිහිල්ලා මැරෙන රෝගීන්ව බේර ගන්න පුළුවන් දේශීය ප්‍රතිකාර දෙනවා නම් කියලා. එහෙම කියද්දි බටහිර වෛද්‍යවරුත් දේශීය වෛද්‍යවරුත් මෙම කියද්දි ජනාධිපතිතුමා වචනයක් කතා කරන්න යන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංගමේදී මේ ලැබෙන මහඟු අවස්ථාව ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒ වෙනුවට මේ ඩයස්පෝරාවත් එක්ක කතා කරනවා කියන නන්දොඩවනවා. එඳ අපිට ඉතාමත්ම කනගාටුයි. මේ ජනවර්ම මේ එතුමාට එතුමාම කිව්වා සිංහල බෞද්ධ තමයි වැඩි හරියක් එතුමාට ඡන්දෙ දුන්නේ කියලා. සිංහල බෞද්ධ සංස්කෘතියට මේ කරන කෙනෙහිල්ල ඒ නිසා අපි ඒ ගැන බලවත්සේ අපි කනගාටු වෙනවා ඒ වගේම අපි කියනවා මේ බොරු කීම නවත්තලා බය ගන්න එක නවත්තලා මේ ජනතාව බය කරනවා මිනිසුන්ව බය ගන්නනවා මේ මාධ්‍ය වලින් ඒ වෙනුවට අපිට මේ බය වෙන්න ඇත්තටම කියන මට සංඛ්‍යා ලේඛන පෙන්වන්න පුළුවන් කොවිඩ් වලින් මරණ මරණ සංඛ්‍යාව සාපේක්ෂව ගත්තොත් අනිත් ලෙඩ වලින් ඊට වඩා මැරෙනවා මැලේරියාවෙන් ඊට වඩා මැරෙනවා ඊට සියදිවි හානි කර ගැනීම රියානතුරු වලින් එතනින් ගියාම පිළිකා වලින් දුම්පානේ නිසා මද්‍යසාර නිසා ඒ මැරෙන ගාන ඉතාමත්ම වැඩි කොවිඩ් මරණ වලට වඩා මානව සංඛ්‍යා ලේඛන තියෙනවා එහෙම තියෙද්දි මිනිසුන්ව බය කරනවා මේ බය කිරීම තමයි දරුණුම එක මොකද මිනිස්සු කොවිඩ් මේවා මේ ඒව ලක්ෂණ ආපු ගමන් මිනිස්සු බය වෙනවා මම මැරෙයිද කියන බය බීති වෙනවා එතකොට ඒක නිසා මේක ඉතාමත්ම භයානකයි මේ රටේ මේ විදිහට කරන බය ගන්නමින් අනිත් එක මම දැක්කා චන්නදේවසුමන මහත්මයා කියලා තිබුණා පාසල් දරුවන්ට ෆයිසර් එන්නට දෙනවා කියලා ඒ විතරක් නෙමෙයි තුන්වෙනි එන්නත දෙන්නත් සල්ලි වෙන් කරලායි කියලා කිව්වා. මේගොල්ලෝ නිර්ලෝභීව මුදල් වෙන් කරනවා මේ රටේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැහැ මේ සාමාන්‍ය ඉදිරිදා ජීවත් ජීවන ජීවනෝපාය උපයන මිනිසුන්ට. ඒත් මේගොල්ලෝ තුන්වෙනි එන්නත බූස්ටර් එකටත් මුදල් වෙන් කරන්න ලෑස්ති. ලෝක බැංකුවත් ණය දෙන්න ලෑස්ති. අපේ ලෝක බැංකුවේ නියෝජිතය වගේ ඉන්න අපේ රන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා බටහිර කෙලින්ම ඒජන්තතුමා ඒජන්තට වඩා එතුමා නියෝජිතය වගේ ලිබරල් එතුමා කියලා තියෙනවත් එතුමා කියන්නේත් මේ ලෝක බැංකුවත් මුල්්‍ය අරමුදලත් කියන දේවල් අහන්න කියලා. ඉතින් මේවා මේ උපදේශනමයි රජය ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ රජය පත්කලේ ඕවට නෙමෙයි. ඒ නිසා මම බොහොම ස්තුතිවන්ත නම් මේ අවස්ථාව ලැබීම ගැන බොහොම ස්තුතියි.